අයිබෝවන් සුබ උදෑසනක්. උදා වූ නත්තර සතුට සාමය සපිරි සුබ නතලක් මේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ ආරම්භ කරන්නේ ඉරිදා දවසේ ආදරණීය මොහොරා. දෙහදු කාදරේ. ඉරිදා උදේ 10ට දෙහදක ආදරේ වැඩසටහන් ආදරය කරන ඔයාලා ආදරෙන් බලාගෙන ඉන්නේ රටම ආදරය කරන යුවලකගේ ආදර කතාව දැනගන්න. ඔව් අදත් ලස්සනම ලස්සන ආදර කතාවක් තියෙනවා අහන්න දකින්න විඳින්න. මෙන්න රටම ආදරය කරන යුවලක් රොෂාන් තිලිනි ආදරණීය යුවල. රොෂාන් තිරණ යුවල මට මීට කලින් කීප වතාවක්ම හම්බලා තිනවා. අද මට ඔයාලව හම්බෙනකොට විවාහ වෙලා අවුරුදු 12ක්. ඔව්. මං හරිද? හරි. කොහොමද වගේ මතකේ නේද? ඒක තමයි. හොඳ ඉතින් කොහොමද ජීවිතේ? එයා ගොඩක් හොඳයි. ජීවිතේ සුන්දරයි. තිරණි නත්තල් පවුල් නිසා රොෂාන් මං හිතන්නේ අනිවාර්යයෙන්ම ආයෙ ගොඩක් තෑයි ගේන්නේ නැති නේද? කොහෙ ගියත් තිරණිට මොන හරි ගේන්න අමතක කරන්නේ නැහැ නේ. බැරි මුණොත් ගහකින් කොලයක් හරි කඩා දෙනවා නේද? අනිවාර්යයෙන්ම. ඒ තමයි හැටි. හොඳයි ඒ පුරුදු එහෙම තියාගන්න. දැන් අපිට දැනගන්න ඕනේ රොෂාන් තිරණිගේ ආදර කතාව ආරම්භ වුණේ කොහොමද කියලා. සංගීතය නිසාම ඇති වුණ සම්බන්ධයක් කියලා කිව්වොත් හරි නේද? ඇත්තටම. නේ? මොකද තිරණිව රොෂාන්ට මුණ ගැහෙන්නේ සංගීත සංදර්ශනයේ. ඔව්. ඔයාම කියන්නේ ඔය කතාව මොකද ඔයාල රස කරලා බර කරලා කියන සතියෙත් කියනවානේ රොෂාන්ට පුළුවන් ලස්සනට කතන්දර කියන්නේ කියලා. ඇත්තටම නිරෝෂා මේ අපි දෙන්න හම්බුනේ 2002 හබරකඩ හෝමගම හබරකඩ තිබ්බ සංගීත ප්‍රසංගයකදී තමයි. එතකොට මම ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා, ඩ්‍රම්ස් ප්ලේයර්. ඉතින් ඩ්‍රම් එක ප්ලේ කර කර ඉන්න ගමන් මට අර කට්ටිය ජනතාව මැද්දෙන් 90000ක් මැද්දෙන් 90000ක් මැද්දෙන් මට පේනවා මේ ටිකක් සුදු පාට ගෑනු ළමෙක් ඉන්නවා. ටිකක් සුදු පාට. ටිකක් සුදු පාට නම් මට පේන්නේ විදියක් නෑ. ටිකක් සුදු පාට. නේද? අවටේ වඳුරු වෙන්නේ ද අපි වනේ මේ වගේ ලයිට්ස් දාලා අපි එළිය කරලා තියෙන. මම දැක්කම මට හිතුණා එයා දිහා ටිකක් කරලා බලන්න. ඉතින් ප්ලේ කරන ගමන් මම මෙහෙම කළ බැලුවා. තිල්ලි දිහා. අහහ. මම කළ බලපුවම මෙයා එහෙම ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මට හිනා ගියා. මෙයාත් හිනා වෙලා
මම ටිකක් බිම් බලාගත්තා. දැන් ෂෝ එක බලන්න ආපු කෙනා බිම් බලාගෙන ඉන්නවා. බලන්නේ ඊට පස්සේ මම කලේ මොකද මම වැඩිම බලන එක පොඩ්ඩක් නැවැත්තුවා නැත්තම් මෙයාට ෂෝ එක බලන්න එන්නේ නැනේ. බිම බලන් ඉන්නේ. හැබැයි ෂෝ එක බලන්න આવට රොෂාන් එයා බලාගෙන ඉඳලා තියෙන ඩ්‍රම්ස් වාදකයා දිහා වත් ඒකනේ රොෂාන් තිරින දිහා බලද්දී තිරින දැනගත්තේ ඒ පැත්ත තමයි බලන්නේ කියලා. ඉතින් තිරින හරි පැත්ත හරි බැලුවා. ඒකෙන් තිරින හිතුවේ ඔය දිහා බැලුවේ කියලා. ඕ නෑ ඒ වෙලාවේ හිතුණා. ඉතින් මං දිහාද බැලුවේ කියලා. බොරු බැලුවද? නෑ ඒත් සැකයි ඉතින්. තව කවුරු ළඟ ඉන්නවද දන්නේ නෑ. ඉතින් මීට මේ සාමාන්‍යයෙන් නම් මේ රොෂාන් ප්‍රසිද්ධරා හිටියේ බොහොම ආඩම්බරකාර මේ තරුණියක් විදිහට. මේ මාත් එහෙම තමයි එතකොට තිය මාත් අහලා තිබ්බේ. මොකද මේවයි සංගීත සම්දර්ශන වලට ඔය වගේ දැන් ඒක ලස්සන ගෑන ළමයි යන විශේෂයෙන්ම රොෂාන් බලන්න යන අයත් ඉන්නවනේ. හරි. ඉතින් සමහරු ඩිසපොයින්ට් වෙලා ආයෙනවා. ඔව් අපි යට කැමති තමයි වටින අයක්වත් අරලා බැලුවේ නෑ නේ වත්ුනේ නෑ නේ වගේ ආඩම්බර කරන දෙයක් විදියට අහලා තිබ්බා. ඔව්. ආ මම එහෙනම් පොඩ සැකේට ටිකට බැලුවා මෙහෙම චුට්ටක් මේක වෙන්න පුළුවන්ද කියලා. මේ පැත්තද මේ පැත්තද කවුරු හරි ඉන්නේ කියලා ඉතින් බැලුවා. හැබැයි ඒක ෂාන් තේරලා තියෙනවා. ආ ඒක නේ මොකද යාගේ අවධානය තිබුණේ ඔයා දිහාවටනේ. හැබැයි ෂාන් ඔය කොයිතරම් සංගීත ප්‍රසංග වලට ගිහිල්ලා ඇද්ද? කොයිතරම් මිනිස්සු එනවාද? ඇයි ඔයාට තිරිනිගාව නවතින්න සිද්ධ? ඇත්තටම දන්නේ නැහැ. ඇත්තර විශේෂයක් තිබ්බ මොකක් හරි විශේෂයක් තිබ්බ ඇත්තටම අර ඔයා ඉස්සල කිව්වාගේ මට ඉස්සල ගොඩක් චෝදනාවෙත් මම ටිකක් හිනා වෙනවා හොරයි කතා කරනවා හොරයි කියලා ඇත්තටම මම එහෙම කළේ මේ මගේ ආඩම්බරකමකට නෙමෙයි මම කැමති නෑ නිකන් අඳුරන්නේ නැති කෙනෙක් එකපාරම දැකලා හලෝ කොහොමද කියලා අහන්න මොකද ඒ මම හිතනවා ඒක සහ ඔයාල තියෙන හොඳ චරිතය ඒ වගේ රැකගන්න තිබෑ නේද ඒකනේ අපි අර ලැජ්ජා බයට හැදුණු පිරිනමයි ඉතින් ඒක නිසා මේ මම හිතුවේ තිල්නිව දැක්ක ගමන් ඇත්තට මට හරි පුරුද්දක් දැනුණා එහෙම දුරසැනින්ම ඕ ඕ හරි පුරුද්දක් දැනුණා ඊට පස්සේ තමයි මම නිතර නිතර යාදී බැලුවේ ඉතින් එයා වටපිට බලලා වැඩි වෙලා බිම් බලාගෙන හිටිය ඊට පස්සේ ටිකකින් ආ මන් දිහා බැලුවා ඊට පස්සේ ප්‍රසංගයේ ඉවර වෙලා තිල්නිගේ ගෙදර කට්ටිය මෙයායි මෙයාගේ අයියායි නංගි මෙයාගේ තවත් කට්ටිය ආවා මා පිට එක්ක කතා කරන්න ඔටෝග්‍රාෆර් එක සයින් කරන්න ෆෑන්ස්ද ඔව් මං රසිකාවෙන් ඉතින් ඔටෝග්‍රාෆර් කරන් ආවා සයින් කරන්න ඉතින් මම ඒක අරගෙන සයින් කරන ගමන් මම තිල්නි දිහා බැලුවා බලුවම තිල්නි හින හලුණා ඉතින් මම ඊට වඩා හිනාවා ඊට පස්සේ මට නවත්ත ගන්න අමාරුයි ඊටසේ සතුටුයි ගොඩක් ඉතින් මට මේක සයින් කරගම මට අවශ්‍යයි මේ සම්බන්ධතාවය හදාගන්න. ඊටසේ හොඳ වෙලාවට මෙයාගේ අයියා සංගීත ෆිස්සෙක් කියන්නේ මේකට කවන්නේ නැහැ සංගීත හොඳ සංගීත රසිකෙක්. ඊටසේ අයියා කිව්වා රොෂාන්න ඒ වගේ නම්බර් එක දෙන්න ඕනේ. දෙයිය දුන්නා වගේ කියන්නේ ඇත්තටම නිරෝෂා ඒක ඒක මගේ වෙලාව තමයි. අයියේ නම්බර් එක දෙන්න කිව්වා මට අක් ගලා ටෙලිෆෝන් නම්බර් එක තමයි ඔටෝග්‍රාෆර් වල ලොකු දෙයක් දුන්නාම මම දන්නවා දැන් කොහෙල් හැද්ද මට අයියා කතා කරනවානේ ඊට පස්සේ ඔහොම වෙලා ඉතින් මෙයා යන්නම් කියලා මේගොල්ලෝ ගියා මේගොල්ලෝ අපි එතෙන්ට කලින් දැන් තිරිනගෙන් අහනවා යමක් දැන් රොෂාන්ගේ හිතේ මේ වගේ හැඟීම් තියාගෙන තමයි ඔය ඔටෝග්‍රාෆ් කරේ හරි දැන් නම්බර් එක ලිව්ව දෙයියු දුන්නා වගේ අයිය නම්බර් එක කිල්ලුවා අයිය හොඳලාවට හොඳ රසකේ දැන් හරි දැන් ටච් එකකින් පුළුවන් කියලා ඒ වෙලාවේ තිරිනගේ හිතේ මොනවාද තිබුණේ මේ මුකුත් නැද්ද නැත්නම් ඔයාගේ හිතේ මොකක් හරි දෙයක් ඇති වෙනවද එහෙමයි මම දැන් මේ එතකොටත් මම රසිකාවියක් රොෂාන් අයගේ ඉතින් මට දැන් ඉතින් හරි ආසයි දැන් අයියා අඳුර ගන්නවා කියන්නේ ඉතින් ඒතර මට ඉතින් අයියාගේ මාර්ගෙන් හරි අඳුරගත්තා කියන්නේ ඒක වෙන මොකක්ද මොන්නේ රසිකාවියක් විදියට අද වෙනකන් ආ දාගෙන හිටියේ නෑ ඒකනේ නේද මම කැමති ගායකයෙක් එහිඳා ඉතින් එච්චරයි ඉතින් ඊට පස්සේ එහෙම ගියා හරි එහෙම නිකම්ම ගියේ නැහැ ලස්සන ලස්සන දේවල් දර්ශන එක තමයි ජීවිතේ ගලාගෙන ගියේ හැබැයි ඉතින් අපි පුංචි විරාමයක් අරගෙන ඉගෙන කතා කරමු දෙහත කාදර වැටස්ථානයේ අපි විරාමයක් ගන්න විදිහක් තියෙනවා බොහොම ආදරණීය විදිහට හදවතින්මයි මේ විරාමය ගන්න මෙන්න මෙහෙම කොහොමද බලන්න මෙහෙම මෙන්න මෙහෙම ආ මම හරි හත් ඕල්රයිට් කොහොමද පුරුදු වගේ රොෂාන්ට ඔව් විරාමයක් හොඳයි දැන් එහෙමනම් නම්බර්ස් දීලා තියෙන්නේ දැන් කාගෙන්ද කාටද මුලින්ම කෝල් එක ආවෙ ඉතින් දැන් අර සංගීත රසිකයා කෝල් කරාද රොෂාන්ට අයියෝ ආ කියන්නේ ඊට පස්සේ අයියා කොහරි අපේ කනෙක්ෂන් එක හදාගත්තා
ඊට පස්සේ ඉතින් මාත් ඒ නම්බර් එක ඉල්ලගෙන ඉතින් මමත් දවසක් කතා කරා ඒ නම්බර් එක. ආ එහෙමද? එහෙම නැතුව රොෂාන් නංගිට චුට්ටක් දෙන්න කියලා කතා කරේ එහෙම නැද්ද? නැහැ නැහැ මේ. ඉවසර හිටියා. නැහැ මම අයියට කිව්වා මේ ඈක කතා කරද්දි මේ මම ඔයගලන්ගේ ගෙදර කට්ටිය මාව නේද මේ නංගිත් එක්කත් මම කතා කරන්න අවශ්‍යයි. මං කිව්වා මම නංගිට නංගිට කියන මට කෝල් එකක් ගන්න කියලා. ඕකේ. ඊට පස්සේ තමයි මෙයා මට කතා කළේ. right එතකොට ඔයාලට දැන් රොෂාන් කියලා තියෙනකොට සිරිල්ට කියන්නේ කියලා හිට කෝල් එකක් ගන්න කියලා දැන් වරස්කාන් විතර වාත් බලාපොරොත්තු වෙන හිටියේ කනේ ඔයාලට මොකද හිතුනේ ඉතින් මට ඉතින් සතුටු හිතුණා තව බබේ රසකාරයක් විතරයි නේ ඔව් රොෂාන් ගේ හැඟීමක් තිබුණේ නැහැ ඔව් නැහැ ලොකු කැමැත්තක් කියන්නේ මෙයා මගේ ෆෑන් කෙනෙක් කියන එකක් මම දැනගත්තා අයියා කතා කරගෙන පස්සේ නැත්තම් ෂෝ එකට එන්නේ නැහනේ ඔව් ඒකනේ ඔව් ඉතින් ආදර කතාවට රොෂාන් නවතින වෙලාව ඉවරයි දැන් දැන් තිරින් තමයි දැන් එන්ට වෙන්න තියෙන්නේ ඔව් ඔයා එතකොට ඒක ඊට පස්සේ මොකද උනේ කියලා කියන්නකෝ කතා කරලා පස්සේ මාත් කතා කරා මොනවද කතා කරේ දැන් නා මටත් ඕනේ නෑ ඒ බොරු බොරු දේවල් තමයි මුලින්ම කතා කරේ දැන් එන්ට වෙන්න බෑ ඈ දැන් මෙයාට මම කතා කරලා ඔයා ස්කෝල් යන්නේ කොහෙද කොහොමද මම ස්කෝල් යන දිහා කියනවා ඊට පස්සේ ඔයා මේ ඇයි අපේ ෂෝ එක බලන්න ආවේ එදා ෂෝ එක හොඳයිද නැත්නම් සංසාරේ සංගීත ප්‍රසංග එපා වුණාද හරිද එහෙම කියලා මං ඇහුවා අහනකොට මම කිව්වා නෑ හොඳයි ඕගොල්ලන්ගේ එහෙම අවුලක් නෑ බලගින්න උලන් කියලා මම කිව්වා ඉතින් ඒ වගේ දේවල් තමයි අපි දෙන්න ඉතින් කතා කරන්නේ ඒක රොෂාන් දැන් එතකොට හිතෙනවද මෙහෙමයි දැන් මම නම් මේ තිරිනිගේ කැමැත්ත ගන්න කතා කරන හැබැයි තිරිනි තවමත් මගේ රසිකාවයක් විතරයි කියන එක හිතුණා මෙයා එහෙම කොහෙත්ම මුලදී කිසිම එකක් මට කිසිම පැත්ත පලාතකවත් මෙයා මට මේ chance එකක් දුන්නේ නැහැ කවිසියක්වත් මට මේ මෙහෙම එකක් තියෙනවා කියලා chance එකක් දුන්නේ නැහැ තිරිනි ඇයි ඒ ඇත්තට මෙහෙම නැති නිසාද නැත්තම් නෑ මෙහෙමයි ඒක පාට මේ ඉති විශ්වාස කරන්න කොහොම එහෙම බැහැනේ මොකද මං දැක්කේ හරියට සජීවව දැක්කේ දා I think එක් වචනයක් කතා කරපු ගාමම කාව තේරුම් ගන්න බැහැ ඉතින් හැබැයි love at first sight වලා තියෙන දුට මුල් දිනේ මාදරයක් කියලා ඉතින් ඔයිද මම දන්නේ නැහැ නේ ඒක මට එහෙම ඉඳාගේ වෙන්නේ නැහැනේ ඉතින් මං මේ විදිහට ඉතින් රසිකාවක ඉදිරිය කතා කරනවා ඉතින් චුට්ටක් ඉතින් ඒ කතා කරගෙන ටිකක් දිගින් දිගට කතා කරනකොට තමයි ඉතින් ඔය තේරුණා මට විශේෂයක් තියෙනවා කියන එක තේරුණා කොහොමද තේරුනේ ඒක ඉතින් දැන් රසිකාවියකට යා කෝල් ගන්න ඕනේ නැහැනේ ආ ඒකනේ තාරු රසිකාවියට කෝල් කරා ආයි තමයි එක ඔව් ඉතින් එතකොට දැන් සමහරට එයාගේ මිස් කෝල් එකක් තියෙනවා මැසේජ් එකක් තියෙනවා ගුඩ් මෝර්නින් ඉතින් ගුඩ් මෝර්නින් ගුඩ් නයිට් පොඩි පොඩි ඒවා ඉතින් ග්‍රීටින්ග්ස් වලින් පටන් ගන්නවා ඉතින් අයියගේ ෆෝන් එක තිබ්බද ඒතකොට රොෂාන් අයද ටුවර් එකක් ගියා ඕමාන් හරි මතකෙ දේ රෝමාන් වෙන්නේ ගියාම එහේ ඉඳලත් මට කතා කරනවා ඉතින් එතකොටත් ඉතින් චුට්ටක් මගේ හිතෙත් පොඩි චකිතයක් තියෙනවා දැන් ඇයි ඉතින් එහේ ඉඳලත් මට කතා කරේ කියන එක තියෙනවා ඒ වුණත් ඉතින් නෑ එහෙම ඇහුවෙත් නෑ මම අහන්නෙත් නෑ අර එතකොට ඉතින් හිතේ චුට්ටක් ඉතින් කැමැත්ත වැඩිපුර කැමැත්තක් තියෙනවා දැන් එතකොට ඒ වෙද්දි රොෂාන්ට තේරෙනවද තිරිණිගේ හිතෙත් කැමැත්තක් ඇති වෙලා තියෙනවා ටිකක් වගේ මෙයා ලොකු එකක් ඇත්තටම එහෙම ළඟට එනකම් මෙයා කිව්වේ නෑ මෙයා මට දැනෙන්න ඇරියේ නෑ එහෙම දුන්නේ නැහැ ඉතින් මම කාලිත් එක්ක ගොඩක් වෙලාට මම හැම කතාවකදීම කියන්නේ මේ ලං වෙන්න තමයි උත්සාහ කරන්නේ හැම කතාවකම මම ඉතින් කොහොම කොහරි මට මෙහෙම දෙයක් තියෙනවා මට මේ මැංගීමක් තියෙනවා කියන එක මෙයාට දෙන්න උත්සාහ කරනවා අර එකපාරම කියන්නත් බෑ මොකද්ද වගේනේ නේද අර එහෙම හින්දා මට පොඩි මාත් ඉතින් මෙයාව ජජ් කරනවා ඉතින් කතා කරන ගමන් මට විතරද මෙහෙම කතා කරන්නේ ඔව් කොහොමද ඔයාලා මෙයා එක දවසක් මේ මෙයාගේ යාළුව කට්ටිය ඉස්කෝලේ යාළුව කට්ටිය කියලා මෙහෙම රොෂාන් අයියට මේ විදිහට කෝල් එකක් දීලා බලන්න මේ මොකද කියලා ඒකේ දැන් මට කතා කරනවා වගේ අනිත් එක්කත් කතා කරනවා වගේ කියලා බලන්න ඔව් කියන්නේ මොකද මොකද නෑ ඉතින් එතකොට කිව්වා ඉතින් ළමයි කිව්වා නෑ එහෙම කියන්නේ කුදුම දෙක එයා චුට්ටක් කතා කරලා තිබ්බ නිකන් අර මේ ගොඩක් ඉතින් අර රසිකාවියෝ ඉන්නවනේ ගොඩ කැමැත්තෙන් ඉන්න අය ආයි ඉතින් එහෙම කතා කරද්දී මම හරි කැමති අයියානේ අපේ ගෙදරත් එන්නකෝ ඉතින් ඒ වගේ එහෙම කියලා ප්‍රතිචාර කරා ඔව් එතකොට ඉතින් මෙයා කිව්වල ඉතින් එහෙම එන්න විදිහක් නැහැ ෂෝ එකක් ලං ෂෝ බලන්න එන්න ඉතින් එහෙම කියලා ඉතින් මේ ඉතින් අහලා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද එහෙම නැහැ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැයි කියලා ඉතින් ඉතින් ගර්ල් කෙනෙක් ට්‍රයි කරනවා කියලා නැහැ එහෙම කියලා නැහැ ඔව් එහෙම කියන්නේ අර දැන් යාළුවෙක් පාට ඉතින් පොඩක් විස්තර දරගන්න තමයි ඉතින් දැන් කොහොමද නෑ අපි ඇත්තටම එතකොට දන්නේ නැහැ ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ එහෙම කියලා සැකේ හිඳලා ඔතේ සේවය දාලා බැලුවා නේද බැලුවා නැතුව බෑනේ නේද ඉතින් සැකේ ටිකක් දුරු වුණාද ඔව් සැකේ ඉතින් සෑහෙන දුරට ඉතින් දුරු වෙනවා ඉතින් ගොඩක් කරාටම මේ මම එයාට කෝල් එකක් ගන්නකොට එක්කෝ එයා මට ගන්නවා ඒ කියන්නේ ලයින් රිසීව් වෙනවා එක්කෝ වෙලාවට වෙනවා ලයින් රිසීව් වෙනවා ඉතින් ඊට පස්සේ එයාගෙන වාට මං ගත්තානේ එතකොට දැන් මම එහාට ගත්තා. ඒ වගේ තමයි මැසේජස් එවද්දිත් ඒ වගේ වෙලා තියෙනවා. තෙරිපති. නේද? දෙන්නම එකම දේ එකම වෙලාවට හිතනවා කියන්නේ නේද? හොඳයි. හැබැයි එක දෙයක් මිස් කරා මෙතන. ඒ තමයි ඔයාව දුටු වහාම කාට හරි
ගීතයකට පදවැල් මතක් වෙනවා නම් ඒකත් ඒ ස්ටේජ් එකේ හිටපු අනවස ගාව තිබිට කඩදාස ඒ අරගෙන එයාගේ පෑන් උදට ලබගෙන ලිව්වා නම් කියන්න රොෂාන් නෑ ඇත්තටම තිලිනිව දැකලා තිලිනි ඇවිල්ලා ඔටෝග්‍රාෆ් සයින් කරලා ඒගොල්ලෝ යනවනේ යනකොට මට ඇත්තටම මට හිතුණා මේ ආයේ දකින්න නැත්තම් කතා කරන්න නැත්තම් ඉලෙසම මට අග්ගල එතන හිටපු නිවේදකයන් අතේ තියෙනවනේ කොහොමත් එයාලගේ ස්ටෑන්ඩ් බයි කොලේගුයි පෑනුවේ මම ඩග්ගලේ කොලේ ඉන්නම් මම ලිව්වා තව එක සැරයක් ඔබ හමු වන්නට ඇතනම් නොසඟවා පවසන්නම් ඔබට ආදරේ මම ඒක තමයි මම ඉරලා සාක්ෂි දාගෙන මේ අර ඇඩිතුරු එක දීලා මම ඉතින් ඕක තියාගෙන ඉන්නේ පස්සේ පසු කාලිනව ඕක ගීතයක් බවට පත් වෙනවා මට මතකයි තිල්ලි මට කෝල් එකක් දෙනකොට මම බොරැල්ලේ ෂෝ එකක හිටියේ ඊස් මන් තිල්ලිට කිව්වා මම මෙන්න මෙහෙම සින්දුවක් මේ හැදුවා බලන්න සින්දුවක් ලිව්වා මේ වා බලන්නකෝ කියලා මං කියලා තියෙනවා නේද? ඒ කියන්නේ මෙලඩි එකත් රොෂනායිගේ නේද? හරිද? එහෙම කිව්වා වගේ මං හිතන්නේ අද තිරණි කියන්නකෝ බලන්න මේ ඒ ගීතේ ගායනා කරන්නයි කියලා බලමු හොඳ කියලා. එහෙම ගීතයක් තිබුණා නෙමෙයි එහෙම ගීතයක් තවම තියෙනවා. අනාගතයේත් එහෙම තියේවි. ආ ඊළඟ වාදේ ගීතේ ඔය ආවනේ ලියපු ගීතේනේ. කොහොමද ඉන්නේ? දෙන්නකෝ. මංගාව තියෙනවා සැමියා සහ බිරිඳ විතරක් නොවෙයි පෙම්වතා සහ පෙම්වතිය හුවමාරු කරගත් තෑගි ලියුම් කාඩ්ස් මේ හැම දෙයකම විශේෂත්වයක් තියෙනවා මොකද සමහර දේවල් විශේෂ අවස්ථා නිසා දීපුවා නමුත් හැම දෙයක විශේෂත්වයක් තියෙනවා කියලා කියන්නේ තවත් සමහර දේවල් විශේෂ අවස්ථාවක් වෙනකන් ඉන්නේ නැතුව දීපු දේවල් හින්දා නේද රොෂාන් හැමතිස්සම කියන්නේ තිරිනිව සතුරු කරන්න රොෂාන්ට තෑග්ගක් ගන්න බැරුව ගහක කොල්ලයක් හරි කඩන් යනවා කියලා. එහෙම වෙලා තියෙනව නේද? අහන්න මම. ආ කියන්නේ. ආ එහෙම වෙලා තියෙනවා. නේද? අරන් එනවා සමහරදාට බර්ත්ඩේස් වලට. එක්ක මලක් හරි අරන් එනවා මලක් කොල්ලයක් හරි අරන් එනවා කියලා. දැන් තිරිනිගේ පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් ඒක මිස් කරන්න බෑ. ඒකනේ වැඩත් එක්ක මොන හරි බැරුව කිව්වොත්. එහෙම ලොකු තෑගි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කවදාවත් ඉල්ලන්නේ නැහැ. නමුත් හැබැයි අර නිරෝෂ ඕනම කෙනෙක් Tamanට කොච්චර දේවල් තිබුණත් යම් කිසි තෑග්ගක් ලබන්න ආසයි. ඔව් ඒක මම හිතන විදිහට. ඉතින් ඒක තමයි මේ මම මොන හරි මට බැරිම වුණොත් මම ඉතින් ඔය ගහක අත්තරි කොලේ අත්තරි මොන හරි එකක් කරලා දෙනවා තින්නේ වෙන්න සෝරි. උගුත් ගන්න බැරි වුණා කියලා. ඒක තේරුම් ගන්න තියෙන ආදරණීය සැමිය කොහට ඉන්නේ? දැන් මට කියන්නේ මම හිතන්නේ මේ ඇවිල්ලා මුලින්ම උමාරු වෙච්ච තෑගි. මට කියන්නේ මේ පර්ෆියුම් එකක්. හරි. දැන් මේ පර්ෆියුම් එක මුකුත් නෑ හැබැයි. හරි. ආ
ඕකේ ආ මේක පාවිච්චි කර ඉවර වෙච්ච එකක් නිසා නේද මේ කොච්චර පරණද කෞතුක වස්තුවක් 13ක් කෞතුක වස්තුවක් වෙරි ඕකේ එකනක 2002 මේ ආදර සම්බන්ධයෙන් පටන් ගත්ත මුලම වගේ මට දුන්නේ ඔව් කවුද මුලින්ම ටැග්ග්ක් දුන්නේ මුලින්ම ටැග්ග්ක් දුන්නේ රොෂාන් නයි රොෂාන් හරි ඕකේ මුලින්ම ටැග්ග්ක් දුන්නේ ඔර්ලෝස් වොච් එක කොයි වොච් එක මතේ තියෙනවද තියෙනක තැපැලෙන් ආ තැපැලෙන් තැපැලෙන් එවලා තුතිරිනි කස්ත හරි ඕකේ ඔයා ඒ තැපැල් කරද්දී අර දෙන එකත් එක්කම දෙන එක තැපැල් කරනකොට දාන එක හරි එතකොට දැන් තැපැලේ උඩට කලින් මෙහෙම මේ පෙන්සල් බොක්ස් එක දාන්න බොක්ස් එක ෂා මේ අවුරුදු 13 උඩ කලින් දීපු වොච් එක ෂා තව දන්නවද දැන් මම මෙයාට ඕක තැපැලෙන් එවනකොට ලොක් එක කැඩලා තියෙනවා මෙයා මට ප්‍රසන්ට් එකක් අරන් ඕකේ ඒක ඕක දැකලා නෙමෙයි හැබැයි එයා අරගෙන එයාත් මේ වොච් එකක් තමයි අරන් තියෙන්නේ දිනටම හිතන්නේ එකම දේ එකම වෙලාවට නේද ඒ මේක හරි ඒක තමයි අලුත් විදිහටම තියනවා දැන් ආ ඒක තමයි දැන් මේක මේ තරම් අලුත් විදිහට තියෙන හේතුව මොකද මොකද දැන් අරකේ අඬු කැඩිලා නෑ එයා ඒක මේ පැලඳුවන එක ඒක පාවිච්චි කරා පාවිච්චි කරා මම ඔබ පාවිච්චි කළේ නෑ ඇයි ඒකම දැස්සේ පාවිච්චි කළේ නෑ මම ගෝල් වලට එච්චර ආසෙ නෑ හැබැයි අපි මෙහෙම කියමු නෑ මං ඊට වැඩිය පාවිච්චි කරන්නේ නෑ මොකද ඒක පාවිච්චි කරන්නට වැඩිය මේ වගේ ආරක්ෂා සහිතව තියාගන්න එක මට වටින නිසා අපි ඒක කියනවා හොරු කියනවා මගේ නෑ මම ඇත්තට මේකට මම ගොඩක් ආදරෙයි මොකද එයා මට දීපු gift එකක් නිසා හැබැයි මම ප්‍රෝග්‍රෑම් එකට දැම්මා කියන මට තේරෙන එක ප්‍රෝග්‍රෑම් එකකට දැම්මා හිත හදන්න හිත හදන්න සහ වෙඩින් එකට යුතුයකමක් වශයෙන් ඕකේ මොකද මොකද කරන්නේ මට මතක විදියට වෙඩින් ආ හරි දැන් වෙඩින් එක කියලා කියනකොට මට මතක් වෙනවා දැන් වෙඩින් එකට මේ සයින් කරන අවස්ථාවේ පාවිච්චි කරපු පෑන තියෙනවා දැන් මේක කාර්සින් කාර්ඩ් දීපු එකක් එයා මට දුන්න ප්‍රසන්ට් එකක් රොෂාන් තිනිර් දීප් ප්‍රසන්ට් එකක් ඕකේ ඒක තමයි මේ සයින් කරන්න පාවිච්චි කරේ වැඩියකේ. ඔව්. දැන් ලියවෙන්නේ නැහැ. ඉතින් තාම අරන් තියන් ඉන්න. තියාගෙන ඉන්නවා නේද? වෙන පෑන් නම් මෙහෙම අරන් තියාගෙන ඉන්නවද නේද? නෑ නෑ. අතර වුණ වහා මිස කරනවා නේද? බබාලාගේ එහෙම නේද? ලීලියා ඉන්න පෑන් පෑන් දුස් කරනවා. දැන් දුන්නා ඕක මේ දියන්න කියලා. ඉතින් මං කිව්වා තිබුතේ ලියවෙන්නේ නැහැ නේ. නෑ මං තියාගන්නම්. මං කිව්වා නෑ ඕක අම්මා ළඟම තිබ්බදෙන් කියලාද? එතකොට අම්මට කියන් තියෙන දුන්නේ පුතේ ඔයා ඉල්ලන යමක් මම දෙන්නේ නැත්තම් ඒ මේ පෑන් පවුනයි කියලා. අනිත් හැම දෙයක් වාර දෙන්නම් කියලා නේද? ආ? ඕකේ. එතකොට ඒක එහෙම මම හිතන්නේ මේක බොහොම විශේෂ දෙයක් මේ කාවිසින් කාහට කවදා දින ලද්දක්ද කියන්නේ ඔයා කියන්නේ ඇත්තරම රිනෝෂෝක තිල්නි මට දීපු එකක් මම ඒ ටුව එකක් ගිහිල්ලා එනකොට මම මේ බොක් මේ මේ බුක් එක ලංකාවට ගෙනාවා අරගෙන එයාට මම යවුවාම එයා ඒකේ මුල්ම පිටුවෙන් ඔය නිසඳස ලියලා මට එවුවා ඉතින් එවුවාම ඒක දැන් මම ලැමිනේට් කරලා එවුවේ නෑනේ නැහැ ආ කවුද මේක ලැමිනේට් කරේ මම ඉතින් ඕක තැපෑලෙන් මට ආවා ඊට පස්සේ මම ඕක ලස්සනට මේ මේ ලැමිනේට් කරලා මගේ මේ සින්දු ෆයිල් එකක දාලා මම අරන් තියාගත්තා ආ නිසදස ලීලා මම ඔයට ගොඩා ටික් 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 ගොඩක් ආදරේ රොෂ් කියලා ටික් ගොඩා ආදරේ කරන කාරණා ටික ගොඩක් ඒවල තියෙනවා අපි දැන් යා රොෂ් මන්තිල් ඒ විදිහට තමයි මේ පොතේ ගොඩාක් විසදස් තියෙනවා මං හිතන්නේ දැන් මේ තිරිණිගේ නිසදස් බලන්නකෝ කොච්චර ෂෝක්ද දැන් මං හිතන්නේ ඊට පස්සේ මේ දුවත් මේ පොත පාවිච්චි කරලා තියනවා වගේ නේද ආ මං හිතන්නේ මේක પરම්පරාවෙන් પરම්පරාවට යායේ පොත නේද මේක ආදරේ රැකගන්න තියෙන යාගෙන් ඉල්ලනවා ඉතින් දැන් බේරෙන්නත් බෑනේ ඉතින් ඉල්ලද්දි කොලයක් ඉල්ලනවා එකෙන් ආසයි කිව්වද පෑන දෙන්න බෑදුවේ මම මේ පොතෙන් කොලයක් දෙන්න ඔය ඔච්චර කොල දෙදි මට කොලයක් දෙන්න බෑ කියන්නේ බෑනේ බෑනේ නේද ඕකේ දැන් මේ කාඩ්ස් හරි මේ මේ බන්ඩල් එක මේ හරියට මේ ඉයර්ස් එක තියෙන්නේ හැම වසරක්ම හරියට මේ wife to husband husband to wife මේවා මේ birthdays වලට anniversaries වලට දීපුවා ආ මේ කාඩ් එක ගන්න බැරි වුණාම තමන්ගේම හෑන්ඩ් රයිටින් වලින් නේද දීලා හදපු කාඩ් එකක් husband wife ට දීලා තියෙනවා happy birthday my wife I love you so much මෙහෙමත් ලියලා තියෙනවා තිරිනි මාර වැඩි මට කාඩ් එකක්වත් ප්‍රසන්ට් එකක්වත් ගන්න බැරි වුණා ආ ඒ නිසා ඔන්න මේ හදලා දීලා තියෙන්නේ එතකොට මේ මං හිතන්නේ පළවෙනි වැලන්ටයින් ඩේ සමර අවසන් ඕකේ රයිට් එතකොට මෙතන තියෙනවා ගොඩක් මේ තැපැල් කරලා යවපු ඒවත් තියෙනවා නේද සෑහෙන්න මම කටුනේරිය වෙන්නක් ඔය තිලිනි හොමගමනේ ඔව් එතකොට දුරයි නෑ සමහර වෙලාවන් තැපැල් කරලා නැතුණාට අර
ඉදිරිසි කියලා. ඔව්. ගෙදර බොක්ස් එකට දානවා. ආ එහෙම දිනවත් තමද? ඔව් දැන් දානවා. එයා මට දානවා මම එයාට දානවා. ඉතින් එතකොට අපි එහෙම තමයි අරගන්නේ. ෂා ඔකේ. මෙන්න මේ වගේ දාවලා මිටි ගණන් තියෙනවා. හැබැයි මේ මුලින්ම ද ඇනිවර්සරි කාඩ්ස් දෙනකොට මුලින්ම වයිෆ් හස්බන්ඩ් දෙනවද හස්බන්ඩ් වයිෆ් දෙනවද? මොකද ඇනිවර්සරි කියන්නේ දෙන්නගේම දෙයක් නේ. ඔව්. ගොඩක් දෙනාගේ නෙමෙයි. මම තමයි. මම දෙන්නේ. ඉතින් මම මොන හරි ලියලා එක විශේෂ දෙයක් එයාට දෙන්න. ඔකේ. මේ එත් මට එයාට වෙඩින් එකකට යන්න මට හදිසි කෝල් කරලා කිව්වා මේ මම සිල්ව සිල්ව වලට මැච් වෙන්න ක්ලච් එකක් ඕනේ ඔව් ඕනේ කියලා තේරිම් ගොඩක් හොඳයි නේද මං හිතන්නේ රොෂාන්ට වඩා යදා මට දේවල් තෝරන්නේ පර්ෆියුම් හෑන්ඩ් බෑග්ස් වොචර්ස් ක්ලච්චර්ස් ෂූස් වගේ දේවල් වලට හොඳම චොයිස් එක හරි තව ගොඩක් හුවමාරු වුණ තෑගි බෝගත් තියෙනවා හුවමාරු වෙච්ච මේ බැලුම් සහ වදන් තියෙනවා අපි හැබැයි ඊදවල දැනගන්න කලින් පුංචි විරාමයක් ගනිමු දැන් දන්නවන්නේ නැද්ද කොහොමද විරාමයක් ගන්න කිව්වේ කොහොමද තින්නේ ප්‍රැක්ටිස් කරාද මෙන්න මෙන්න මෙහෙම මෙන්න මෙහෙම දෙහද කාද දෙහද කාද ආදරේ හිතන සැනින් ඒක වචනවලට පෙරලා ගීතමය විදිහට ඔයාට කියන්න පුළුවන් සැමියෙක් වාට ඉන්නවා බොහොම වාසනාවන්තයෝ වාට ඉන්නේ එන රොෂාන් මෙතනට ඔව් ගෙදරත් ඔය වගේ මේ සිං කරනවද ආ වෙනුවෙන් ආ ගීත ගායනා කරනවට වඩා දැන් හැම කතන්දර කියනවා ගොඩක් ආ ඒ ඇවිල් මං හිතන්නේ අර මේ එතෙන්ට අපි පස්සේ එන්න ඕනේ මොකද මට ආරංචි මේ බබාලටත් බොරු කතන්දර කියලා දැන් එයාලා ඒවා විශ්වාසත් කරලා තියන්නේ කියලා නේද හැබැයි දැන් අපි හිතමු දැන් තිරිණිගේ රොෂාන්ගේ දැන් සම්බන්ධය පටන් ගත්තා හරි දැන් විවාහයක් දක්වා යන්න දැන් සම්බන්ධයක් ඇති වුණාට ඊට පස්සේ විවාහයක් දක්වා යන්නේ හැමදේම තව පාර්ශ්ව එකතු වෙනවානේ කැමැත්ත ගන්න ඕනේ නේද දෙන්න තල් කැමැත්ත දෙවල් කරන්න බෑනේ දැන් දෙන්න දෙන්නාගේ ආදරයක් තියෙනවා කියලා දැනගත්තා ඒක මේ කවවිරු හරි කවද හරි දවසක කෙලිව ප්‍රකාශ කරාද ඕ එහෙම නැත්නම් දෙන්නටම තේරිලා දෙන්නම
නැහැ දෙන්නට ඒ වෙනකොට දැන් මේ මේ කතාවේ හැටියට මේ වෙනකොට දන්නවා දෙන්නම දන්නවා හැබැයි මම තමයි මුලින්ම මෙයාට ආදරේ ප්‍රකාශ කරේ මෙයා මුලින්ම මෙයා කැමති වුණේ නැහැ ඒ නිසා මම කොහොම ටිකක් නෑ නෑ ඒකට දැන් හිතේ තිබ්බට දැන් යහද්දිම මට ඒකට හා කියලා කියන්න බෑ ඉතින් මගේ හිතේ කැමැත්තක් තියෙනවා මං කො මං ඉතින් අයියාගෙන් අහලා පොඩක් වැඩි දෙයක් අහලා වාට උත්තර දෙන්න කියලා. උත්තර දෙන්න කියලා. එතකොට මේ අපි ඇහුව දිනේ අපේ විවාහ දින දෙකම එකම. ඔව් ඇත්තටම මේ මම මෙයාගෙන් මෙයා කැමතිද මට කියලා ඇහුවේ. ඔව් ජූලි 10. ඇත්තටම අපි දන්නෙත් නෑ අපේ විවාහය කොහොම හරි ජූලි 10 තමයි. වැරදිලා කැරකිලා වැරදි වන්නේ නේද? හොඳ වෙලා කැරකිලා පෙරලලා ආවේ ඉදිරිය තිබ්බේ ජූලි 10ට. දවසම. ආ. එකම ආර 10ක් ඒකනේ නේද ජූලි 10 ජූලි 7යි නෙමෙයි ඒකේ ජූලි 10යි ජූලි 10 කියන්නේ ඔව් හැබැයි දැන් මෙහෙම කතාවක් තියෙනවානේ රොෂාන් දැන් සංගීතය කරන අයට දූලව දෙන්න ගොඩක් කට්ටිය බය වෙනවා මොකක් හරි හේතුවකට රොෂාටත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න උනාද නැද්ද ඇත්තටම මටත් ඒක ආවා ඇත්තටම ඔව් ඒ කියන්නේ ඉතින් සංගීතයේ ඇති වැරද්ද නෙමෙයි එයින් පිට වෙන වැරදි ඉතින් එහෙම හැබැයි දෙමෝපියෝ දරුවන්ට ආදරේනේ සැලකිලිමත් වෙන එක හොඳයි. ඇත්තටම මේ ඒ විදිහට මාන් ගැනත් මේගොල්ලන් හොයලා තිබ්බා. සහ මෙයාගේ ලොකු අම්ම හැම කියලා තියෙනවා මෙයාට ඔය ඒ එහෙම කරන අය විශ්වාස කරන්න පුළුවන්ද? මොන මොන තත්ත්ව ඉන්නවද දන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම ඔය ඩ්‍රින්ක්ස් ගන්නවද එහෙමද එහෙම කියලා. ඉතින් මට මං ගැන විශ්වාසයක් තිබ්බ නිසා මං කිසි දෙයක් ගැන එහෙම ඒකට බය වුණේ නැහැ. මං කොහොම මං ගැන හොයලා බලන්න. අනික මම කවුද කියන එක මාව ආශ්‍රය කරලා දැනගන්න කියලා. ඉතින් අවසානයේදී මේගොල්ලෝගේ ඔයාලා ගෙදරින් මේගොල්ලන් ගෙදර ශනලා ගෙදරින් අම්මයි තාත්තයි 10ක් 12ක් විතර ඉතින් කෙනක් කළා නැන්දලා කට්ටිය පිරිවරම ආවා. පිරිවරම අපේ ගෙදර ඇවිල්ලා ඉතින් වෙඩින් එකට දිනයක් දාගත්තා. හරි. හැබැයි දැන් ඒකුල් මෙහෙමයි දැන් රොෂාන්ට දැන් අපි හිතමු අපි ජීවිතේ ගෑනු ළමයි හම්බ වෙනවා. හරි රසිකාවිය විදිහට වෙන්න පුළුවන් ලස්සන තරුණියක් හම්බ වෙනවා හැබැයි රොෂාන් කොහොමද තීරණය කළේ හරි තිරිනේ තමයි මගේ අනාගත සහකාරිය වෙන්න ඕනේ කියන එක මොකද රොෂාන් ආදරේ ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් ඉන්නේ ඇතිනේ නේද නෑ ඇත්තටම ආදරවන්තියොත් ඉඳලා තියෙනවා මට ඒ ඉස්කෝලේ යන කාලේ ඒ වාර දවස් දෙකේ එහෙම එහෙම ඊට පස්සේ කාලයක් යනකොට එහෙම කරපු ආදර සම්බන්ධතා ගොඩක් තිබිලා තියෙනවා නමුත් අර විශේෂ වුණේ තිලිනිගේ ආදර සම්බන්ධතාවය තමයි. ඉතින් ඇත්තටම මේක මට හිතුණා මොකක් හරි මේකේ අපි මේ මෙයාගේ මගේ මොකක් හෝ පුරුදු ගතියක් තියෙනවා මට මෙයා විශේෂයි කියන හැඟීම තමයි මට ආවේ. ඊට පස්සේ මම මෙයා ආශ්‍රය කරන්න ගත්තා ඊට පස්සේ ගොඩක් මගේ සිතිවිලි වලට මං හිතන පතන විදිහට තිරිනි හරි. ඒකනේ වෙන්න ඕනේ. ඒ කියන්නේ ආදරයක් තුල කැමැත්තම විතරක් නෙමෙයි. දැන් ඔය කැමැත්තට ලං වෙලා කරගත්තුවනේ පහු කාලිනේ මේව හරියන්නේ නැතුව ඒගොල්ලෝ ඈත් වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ මේ සිතුම් පැතුම් වල ගැලපෙන්නේ නැතුව කැමැත්තට විතරක්. ඔව්. දැන් ඉතින් ඒක නිසා මෙයාව ආශ්‍රය කරන් යනකොට මට තේරුණා මගේ සිතුම් පැතුම් මගේ විදිය. ඒ ඔක්කොටම තෙල්නේ හරි කියලා. ඔව්. මොකද හැමෝම අහන දෙයක් තමයි රොෂානුයි සිරිනී තවමතර අලුත බැඳපු ජෝඩුවක් වගේ කියන එක. ඔන්න ඕක තමයි රහස. ඒ රහස තමයි අපි දැනගන්න ඕනේ. තමන්ගේ ආදරය අලුත් කරගන්නේ කොහොමද කියලා දැන් දන්නවනේ. නේද? එහෙනම් ඉතින් තව දේවල් තියෙනවා කතා කරන්න ආදර කතාවේ. හැබැයි දැන් තව චූටි ආදරණී විරාමයක් ගන්නයි යන්නේ. මේ වෙලට කොටන තිරිට පුළුවන් වෙන්න ඕනේ. දෙහත කාදරේ මෙහෙම පෙන්නන්න. බලමු. හරි හරි විරාමයේ අතරතුර බොහොම ආදරණීය නමුත් සටන් ජවනිකාවක් වගේ තමයි මේ මට පේන්නේ වෙලාවකට මේ සැමියා සහ බිරිඳ මොකද මේ දැන් රොෂාන් කියනවා නිරෝෂා අහන්නකෝ තිරිනිගෙන් මේ මොනවද මංගල හිතන්නේ කියලා මොනවද මංගල දන්නේ කියලා හැබැයි ඇත්ත කියන්න ඕනේ කියලා එයාම කියනවා ඔව් එයාම කියන බාර කොච්චර හොඳ කියලා ඇත්තටම දැන් මේ තරම් කාලයක් එකට ඉන්නකොට අපි ගැන දේවල් ගොඩක් දැනගන්නවා අපේ සමානකම් අපේ වෙනස්කම් නේද අපි අඳුර ගන්නවා තවම අඳුර ගන්න ගමන්ද නැත්නම් ඔක්කොම අඳුරගෙන ඉවරයිද මොකද හිතෙන්නේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් මේ දේවල් ප්‍රසිද්ධිය කියන්නේ ලැබුණ කලාතුරකින් නේද ඒකනේ මගේ අවස්ථාවක් දීලා තියෙන්නේ අපි තීරණ අවස්ථාවක් දෙමු රොෂාන් ගැන දේවල් ටිකක් කියන්න සමහර දේවල් අපි නොදන්න දේවල් වෙන්න ඇතිනේ නේ
දිනි හොයාගත් දේවල් රොෂාන් මොන වගේ පුද්ගලයෙක්ද කියලා කියන්නකෝ දැන් රටේ වෙනත් අය රොෂාන් දන්න කට්ටිය රොෂාන් ගැන හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා ගොඩක් වෙලාවට ගොඩක් අය හිතන් ඉන්නේ ගොඩක් ආඩම්බරයි ඔව් ඉතින් කතාව අඩු හින්දා ඉතින් එහෙම නැහැ ඉතින් ඇත්තටම ඉතින් එයා ගොඩක් මේ ආඩම්බරකම නැහැ නිහතමානී අපි මෙහෙම හමු දැන් සැමියෙක් විදිහට කොයිතරම් හොඳට වට උදව් කරනවද වට ගෙදර දොරේ වැඩ කටයුතු වලට වගේ ජීවිතේට ආ මට සෑහෙන සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ ඉස්සර නම් රොෂාන් එහෙම වැඩ ඒ කියන්නේ මට එහෙම සපෝට් එක දෙන අඩුයි. ඒ කියන්නේ මම එයාගෙන් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පැත්ත. මොකද එයා මියුසිෂියන් කෙනෙක්. එයා ගෙදර තමයි අපේ ස්ටුඩියෝ එකයි ඔක්කොම තියෙන්නේ. ඉතින් ඒක උඩට තනු නිර්මාණය කරන්නේ. ඔය සමහරට ගියතුලේ ඇවිද කුස්සියෙන් නම් යන ගමන් සින්දුවක් මුන්න එහෙම තමයි යන්නේ. ඉතින් මම එයාගෙන් විශේෂයෙන් බබාලාගේ වැඩ ඕව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ අරෙන්න ඉතින් යා මට සපෝට් කරනවා ඉතින් මම අමාරුවෙන් වැඩ කරගෙන සමහරට සර්වන් කෙනෙක් නැතුව එම ඉන්නකොට ටිකක් ඉතින් මට උදව් වෙනවා ඉතින් ඒ දර්ශන අය ගැන කියනවා නම් ඉතින් ගොඩක් පිළිවෙල ඔව් වෙලාවට වැඩ ඕන සහ වෙලාවට වැඩ කරන වෙලාවට වැඩ කරේ නැත්තම් කේන් දෙනවද රොෂාන්ට ඒ අනිත් අය කරුන්නේ නැත්තම් යාට තරහ යනවා ටිකක් සාමාන්‍යයෙන් රොෂාන්ට ත්‍රිණිත් එක කේන් දෙන්නේ මොන වගේ අවස්ථාවලද එහෙම ඉතින් මාත් එක්ක නම් එහෙම කේන් ගන්න අඩු හැබැයි සමහර දාට මම රහට හදන කෑමක් එදා රහට හැදලා තිබුණ නැත්තම් මොකද තින්නේ අද මේ උනේ මොකද මේක ලුණු නැත්තේ ඉතින් අර ඒ වගේ පොඩි පොඩි වහන රසටම ඕනේ කෑම ඉතින් එතකොට ඉතින් මං කියනවා ඉතින් මට එහෙම වෙන්න බැරිද ඉතින් සමහර දාට ඉඳලා ඉන්න වෙන්න බැරිද ලුණු අඩු වෙනවා එහෙම වෙනවනේ ඉතින් ඉතින් කියලා අහන්න ඕනේ මේ පොඩක් මගේ වැරද්ද වහගන්න එහෙම ලුණු තිබ්බ දවස් ටික ගණන් කරලා බලන්න ලුණු නැති දවස් අඩු නේද නැහැ ගොඩක් වෙලාට මේ නිරෝෂ දැන් ඔය කියනවනේ ආදරේ හින්දත් ඒකට මේ සීනියර් උනම් කියන්න එපා මේ කැම එකට ලුණු ගන්න දෙන්න ඒක ආදරේ හින්ද හැමදාම මේ මනුස්සයර කන්නේ ලුණු නැතු දැන් නමුත් අපි අර ආදරේ කන්නේ ඔය ආදරේ ඒකනේ දැන් එහෙම කියපුවා මම කැමති ඒකට යා කියනවනේ ඒ වැරද්ද හදා ගන්නවා ඉතින් එහෙම නිතරම වෙන්නේ නැහැ ඉතින් ඉතර හිටලෙදි මම තිල්ලි මතකම තිල්ලි අද නම් ටිකක් මේ මෙහෙමයි මෙහෙමයි කියලා එතකොට ඉතින් මෙයා ඒකට කියනවා මේ අද පොඩ්ඩක් ඉතින් හේතුවක් කියනවා ඉතින් වාක්‍ර හේතුවක් කියනවා රොෂාන් දන්නවා මෙයා වාක්‍ර හේතුවක් හදලා මට හැන උණු ගමන් දැන් ගෙදර වැඩ කරගෙන ඉඳි ඩාංගල සද්දයක් එහෙම එනවා ඒ පුදුම කිරීම ඔව් මං එපේ කලබල වෙන්නේ නැහැ මොකද මට මාසෙකට දෙතුන් පාරක් ඒ වගේ ඇහෙනවා ඒ සමහරට වීදුරු භාජන එහෙම අඩි 7-8ක් උඩ ඉඳලා වැටෙනවා මට හැන 4-5ක් උඩ වගේ ඉඳලා වැටෙනවා නම් මම දන්න මං තිලිනේ ඔය අතට වෙන්න මේ ඔක අහුලන්න යන්න එපා පස්සේ මොකද එයා ඒ වෙලට කලබල වෙලා අත කපා ගත්තොත් හරි කකුල කපා ගත්තොත් වලට බයයි මුංජයත් ඉන්න පුළුවන් ඉතින් සාමාන්‍ය වීදුරුවක් දෙකක් පිඟානක් දෙකක් කොහොමරි මාසෙකට 15ක් එහෙම වෙන්නේ නැහැ 10ක් විතර ඒ යනකොට ඩුංගල විදිනවා ඉතින් නෑ වෙනකොට සද්දයක් ඇහුණා තාහනේ මම මොනාද වැට්ටුවද කියලා දැන් මෙහෙම දෙයක් ඔයාලා වැට්ටුවේ කියලා තමයි අහන්නේ මේම කතාවකුත් තියෙනවා දැන් අහල පල ගියවල කට්ටියත් පන්දිගින් ඉන්නවලු තිරි දැන් මොනාරි වට්ටයි කියලා පිඟානක් දෙකක් වට්ටේ එතන මං කලබලයි ඒ වැඩ කරද්දි මං ගොඩක් ඉක්මනට කරන් හදනවා ඉතින් එතකොට එහෙම වෙනවා තේරෙන්නේ නැහැ. මට සමහර දවස්වල මම මේ ෂෝස් වලට ගිහිල්ලා ආවම බඩගිනි කිව්වම මම කඩෙන් කන්නේ නැහැ. මෙයා දන්නවා ඒක. මෙයාගෙන වොෂ් එකක් දා ගන්නකෝ කියලා මම පෑය කාලක් ඇද්දි ඔයා දන්නවද මෙයා බත් වෙලා මාළු මොන හරි කරි එකකුත් හදලා මේ මොන හරි පපඩම් බදලා මොන හරි එකක් මේ පෑය කාලකින් හදනවා මට හිතා ගන්න බෑ. ඉතින් ඇත්තටම ඒ මං හිතන්නේ හදිස්සියේ ප්‍රතිඵලම තමයි ඒක. මං කියන්නේ ඒ කලබල වීමේ හදිස්සියේ හොඳ ප්‍රතිඵලක් තියෙනවා. නරක. ඒ කියන්නේ පෑය භාගයක් පෑය කාලක් පෑය භාගයක් අතරේ මෙයා හදන ටක් ගන්න. හැබැයි ඒක නරක වැඩක් කරලා තියෙනවා තිරණි. කෙනෙක්ගේ උපන් දින දවසේ ඒ කෙනාට වහලෙන් එන්න සිද්ධ කරපු එක නම් නේද? හරි මදිනේ අමතක නොවන ඒක ඉතින් මට මගේ ජීවිතේට ඒක අමතක වෙන්නේ නැහැ. කියන්නේ රෝෂානේ සිද්ධිය. මේ දවසක් මගේ උපන් දින දවසක අපි ප්ලේ කරන හොටෙල් එකක ගියා ඔව් වෙඩින් එකක් ප්ලේ කර කර ඉන්න ගමන් රෑ 12ට මම හරියට මට කතා කරලා විශ් කරා විශ් කරුවා ඉතින් මම හිතුවා දැන් හරි දැන් අද විශ් කරා මම ඇහැරගෙන ඉන්නවා මම එනකම් මම මොනවද ගේන්නේ කියලා බලන් මම ඉතින් කලින් ගත්ත ප්‍රසන්ට් එකකුත් අරන් අරගෙන ගේ ළඟට ඇවිල්ලා කෝල් කරා නැහැ හැබැයි අපි ගේ ළඟම වෙඩින් එකක් ඩීජේ එකක් දාලා සද්දෙට ඉතින් නැහැ මං කෝල්ස් 10ක් 15ක් 25ක් විතර ගන් ගත්තා ඒත් නැහැ පස්සේ දැන් නෑනේ මම ඉතින් මට ඉතින් මේ මේ මොකද දන්නේ නෑනේ මම මොකද කරේ ආගේ ඩ්‍රයිවර් ඉන්නවා එයා කිව්වා රොෂාන්නේ අපි ඉනිමකක් ගේමු කියලා මම කොහෙන් අරන් එන්න කියලා ඊට පස්සේ ඉනිමකක් අරන් ඇවිල්ලා තිබ්බා අපේ උඩ තට්ටුවේ මේ සවුන්ඩ් ස්ට්‍රක් එකේ ඉනිමක සවුන්ඩ් ස්ට්‍රක් එකේ දෙන ඉනිමකක් අරන් ගල තියලා උඩ බල්කනි එකෙන් මම නැගලා ඇවිල්ලා බල්කනි එකෙන් තට්ටු කරා
තට්ටු කරාම ඒත් නැහැ ඊට පස්සේ ටිකක් හයියෙන් තට්ටු කරාම තිල්නිය ආවිල්ලා දොර ඇරලා බැලුවා මීන් කොහෙන්ද ආවේ ඇයි මේ වෙලාවේ මං ගෝ දැන් මේ මම වෙඩින්නේ කියලා එනකම මේ මං දැන් උඩින් ආවේ මේ කියලා එතකොට තමයි මෙයා PVC100ට ආවේ කියන්නේ මෙයාට අර සද්දෙට ඇහිලත් නැහැ නැත්තම් මෙයාට හැරෙනවා සාමාන්‍ය කොහොම හරි මම මට චුට්ටක තරහ ගිහිල්ලා තිබ්බේ ඒ ඊට පස්සේ මම ඔහොම කතා නොකර ගියා ඊට පස්සේ තිල්ලි කිව්වා දැන් ඉතින් මමත් කතා නොකර ඉන්න එක හොඳයි වැඩි නැත්නම් ඔයාලා තරහ ගිහිල්ලා නේ තියෙන්නේ මම ශ්‍රද්ධා ගන්න මම කෑමක් හදලා තියෙන්නේ කියලා මෙයා මට කෑමක් හදලා තිබ්බා ඒකෙන් ෂේප් වුණා ඉතින් මට කෑම එක දීලා තමයි මම කෑවෙන් පස්සේ තමයි ආ ඒක කණිස්සෙන් ඉන්නේ බඩෙන් රින්ගන්නේ නේද ඒකත් හොඳයි ඒ වගේ ටැක්ටික්ස් දැනගෙන ඉන්න ඕනේ නේද පෞල් ජීවිතේ මේ දේවල් අත්‍යවශ්‍යයි නේද මගේ ආදරේ පෙන්වන්න දෙහදක ආදරේ වෙනුවෙන් අපි හැමෝගේම ආදරේ පෙන්වන්න අපි ඔන්න ලස්සන ටැග් ලෑස්ති කරා මේ ලස්සන බිරිඳක් ඔයාලට ඉන්නවනේ රෝෂාන් නේද ඔයාට බොහොම ලස්සන සැමියෙක් ඉන්නේ ගොඩාක් ඔයා තරුණියන්ගේ හිට බින්දා තිරේ රෝෂාන් විවාහ කරගත්තට පස්සෙත් සමහර තවම විවාහ වෙලා නැහැලු ඒ නිසා හරි ඉතින් කොහොමදතර ලස්සන ෆ්ලෝරා වෙතින් ලස්සන මෙන්න මල්කන්නක් තියෙනවා දෙහද කාදරි වැටසන්ට ආවට ඒ වගේම රෝෂාන් මෙන්න මගෙන් ඔයාට ෆෙරේර රෝෂාන් චොක්ලට් බොක්ස් එකක් thank you මොකද තිරින්ට මන් දන්නවා දෙන්නේ නැහැ කන්නේ මොකද තිරින්ට ෂේප් එකේ ඉන්න දැන් කියන්නේ හොඳට පෑන් රස මෙතෙල් එහෙම කන්න දෙන්නේ නැහැ නේද? ඒකනේ මම දන්න නිසා. ඒ විතරක් නෙමෙයි. මම මේ තිරණය කළා ඔය දෙන්න ආදරණීය නිවාඩුකට යන්න ඕනේ. අනිවාර්යයෙන්. හොඳයි නේද? ඔව්. අපි හැම මාසෙම මේ අපේ ගෙදර අපි නිවාඩුවක් ගත කරනවා. එහෙනම් මාසෙක එකක් ගන්න මං වෙනුවෙන් ගෙදර එළියට ගිහින් නිවාඩු ගත කරන්න. මම නිගම්බ තෝරගත්තා. මම ලස්සන කරත් තෝරගත්තා. ඔව්. ජෙට්වින් සී හොටෙල් එකට තමයි තෝරගත්තේ. මං හිතන්නේ රොෂාන් වේ තිරණි එනකන් යාලා බලාගෙන ඉන්නවා ආදරෙන් ඔයාලට සලකන්න. ඔන්න එහෙමනම් ටැග්ගක්. ආ thank you thank you. මෙහෙ ලස්සනට ආදරෙන් ගත කරලා එන්න ඇයි කියලා. තව තවත් ආදරය අලුත් කරගන්න අවස්ථාවක්. හොඳයි එහෙමනම් ඉතින් රොෂාන් තිරණි අපිට සතියේ මට එන්න සිද්ධ වෙනවා ලස්සන ආදර කතාවක් එක්ක. ඒ නිසා මං පරිස්සමෙන් වගේම ආදරෙන් ඉන්න ඕනේ. මං විතරක් නෙමෙයි ඔයාලත් පරිස්සමෙන් විතරක් නෙමෙයි ආදරෙන් ඉන්න. අපි ආදරෙන් යන්නේ කොහොමද? ඔව්. දෙහද කාදරේ කියලා. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. දෙහද කාදරේ.